මට ඕන ආපහු යාපනයේ උස්සලා ඒ ප්‍රතිස්ථානයට ආර්ථික වශයෙන් ගේන්න කියලා මම කැමතියි. ඒකයි මම අපි යෝජනා කරේ. මම උසස් අධ්‍යාපන අමාත්‍ය එකඟ වුණේ. මම හිතන්නේ අපේ ඇමතුමේ යෝජනා කරලා තියෙනවා. දැන් වවුනියාවේ තියෙන යාපන විශ්වවිද්‍යාලයේ මණ්ඩපය වෙනත් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න. ඒකට විශ්වවිද්‍යාල දෙකක් උතුරු පළාතේ තිබෙනවා. අන්න එහෙම විශාල දියුණුවක්. අපි වෙන් කරලා තියෙනවා වන්නියේ මේ වගේම එකක් මේ උතුරු පළාතේ ඊ නැගෙනහිරයි විශේෂයෙන්ම දීවර කර්මාන්තයේ සම්පූර්ණ නවීකරණය වෙළඳකරණයයි නවීකරණයයි දෙකම ගෙනියන්නේ. යපනයේ තිරුණන්වලි කෘෂි මධ්‍යස්ථානයේ විවෘත කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. ප්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය කෘෂි උපකරණ බෙදා දීම සහ ගොවීන් සමග සුහද සාකච්ඡාවකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ දෙහිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි හැරිසන් මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජයකලා මහේශ්වරන්, දිලිප් වේදාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් ඒ සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි හැමදාම කෙරුවේ අල වගාව කරන කාලෙට අල අස්වැන්න එනකොට තමයි බද්ද දාන්නේ. එතකොට අවශ්‍ය තරම් වෙළෙන්දෝ තමන්ගේ අල ටික ගෙනල්ලා ගබඩා කරලා තියෙනවා. එතනින් වෙන්නේ අපේ අල ගලවන කාලෙට ඒ ගබඩා කරපු අල ටික ඒගොල්ලෝ වෙළඳ පොළට දානවා. ඒ නිසා අපේ අල වලට මාකට් එක අඩු වෙනවා. මං මේ පිටරටින් ගේන අල මාස 3ක් කල් තියාගත්ත හැකි. මාස 3ක් කල් තියාගන්න නිසා මේ මාසේ අල ගැලවෙනවා නම් මාස 3කට කලින් ඒගොල්ලෝ අල ගෙනල්ලා ගබඩා කරනවා. මම මේ කාරණේ ගැන ගොවියෙක් හැටියටත් පොඩි හෝ අවබෝධයක් තියෙන නිසා මං කල්පනා කෙරුවා මාස 3කට කලින් බද්ද දාන්න. අනතුරුව යාපනයේ නැගෙනහිර ගුරුනගර දෙහිවර වරායේ දැල්සකසුම් මධ්‍යස්ථානයට මුල්කල් තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. අභිමානයෙන් හා ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් දේශපාලන වාතාවරණයක් සකස් කිරීම සඳහා ප්‍රධාන කාර්යයක් වෙලා තිබෙන්නේ බලය බෙදා හැරීම. උතුරේ නැගෙනහිර ජනතාවට ඒ තීරණ ගැනීම තමන්ගේ අයිතියක් බවට පත් වෙනවා. ඒ වගේම මධ්‍යම පළාතෙත් දෙමළ සිංහල මුස්ලිම් අයට එකට එකතු වෙලා ඒ තීරණ ගැනීමට අවස්ථා ලැබෙනවා. අන්න ඒක ලබා ගන්න තමයි අපි 13 වෙනි සංශෝධනය ඉදිරිපත් කළා. පළාත් සභා ක්‍රියාත්මක කරේ ඒ පළාත් සභා ආයතනයක් ඇටියට බලතල තවත් වැඩි කිරීම ගැන 2005 ඉඳන් අපි සාකච්ඡා කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 13 plus කියලා සඳහන් කරලා තියෙනවා. plus කියන්නේ මොකද්ද කියලා අපිටත් තේරෙන්නේ නැහැ. කෙසේ හෝ අපි මේ ගැන මේ සැරේදී ව්‍යවස්ථාදායක සභාවක් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ වාර්තාවේ තියෙනවා බලය බෙදා හැරීමේ අලුත් මූලික ප්‍රතිපත්ති. ඒ ප්‍රතිපත්ති සමග අපි එකඟයි කියලා මම කියන්න ඕනේ. අපි කිසි විටක ඒකේ යන්න මං හිතන්නේ අපි TNA සමගත් තියෙන කාරණා දෙක තුනක ප්‍රමණය ඒ පිළිබඳ තියෙන්නේ. විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තිය ගැන අපි ඔක්කොම එකඟතාවයෙන් ඉන්නේ. ජාතික ප්‍රතිපත්ති නිසා පළාත් සභාවල බලතල අඩුවෙන්ට හොඳ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ වෙනම වගන්තියක් අපි ව්‍යවස්ථාවට ඇතුල් කරන්න තියෙනවා. ඔබේ ගෞරවය ආරක්ෂා කරන වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා.